T20 locus lane real impact එකක් වෙන ලහිරු කුමාර. ඔව් T20 locus lane පටන් ගන්නවා හරියටම තව දවසකින්. ඉතින් මුලින්ම වැවතෙන්නේ qualify matches. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම qualifiers ක්‍රීඩා කරනවා. ඉතින් ඔවුන්ට තරඟ වදින්නට වෙලා තියෙන නැමිබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්ත කණ්ඩායමත් එක්ක. ඉතින් තමයි අපි බලන්න වෙන්නේ අපිට qualifiers වලින් group stage එකට select වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්ති වන්නම් ගැන අපි කතා කරන්නේ ප්‍රධාන දුෂ්පත් සංගය ඉතාමත් හොඳට perform කරලා දිනවා. ඉතින් මේ අවුරුද්දේ එක්තිය තරගත්වත් එම එක්තිය තරග වල වැඩිම කඩුල්ලා ගියා ඔහු. ඒකම T20 තරග වල ඉතාමත් හොඳ control එකකින් ඔහු පන්ති වල අපි දැක්ක එක කොහොම තරග වල ඒකම ඉන්දියානු සීරීස් එකත් අපි දැක්ක ඉතාමත් හොඳ control එකකින් line and length එකක් ඒකම හොඳ pace එකකුත් තියාගෙන ඔහු පන්ති යවනවා. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔහු සාර්ථක වේ. නමුත් අනිත් ක්‍රීඩකයා ඒ තමයි ලහිරු කුමාර. මේ ලොක්ස්ලාන්ට ස්කොට් එක තෝරද්දී ගොඩක් අය කිව්වා මේ ඔක්කොම ස්පින් ෆ්‍රෙන්ඩ්ලි විකට්ස් වෙනවා. ඉතින් ස්පින්නර්ස්ලා වැඩියෙන් යොදා ගන්නවා කියලා. නමුත් අපි දැක්ක IPL එකේදී ස්පින්නර්ස්ලා වඩා ෆාස්ට් බෝලර්ස් තමයි කොටක් ලොකු ඉම්පැක්ට් එකක් ගෙනත් දුන්නේ කියලා අපි දැක්කා. උන් කඩුවල ලබා ගන්නවා ඒක මැද ඕවර්ස් වලදී පිටකරුවන්ට පීඩනයක් එල්ල කරලා ලකුණු කන්ටේන් කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි හිතනවා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ වේගපන්ති වලින් දෙදෙනෙක් ඉන්ක්ලූඩ් වෙච්ච අමීර සහ ලහිරු කුමාර අපි දන්නවා නුවන්පති බාහවාදයකට ලක්වුණා. ඒකින් ද අනිවාර්යයෙන්ම ලහිරු කුමාරට සහ සමීරට අවස්ථාවක් තියෙන ලහිරු කුමාර ගැන කතා කරොත් එහෙම ඔහු ආබාධකින් පස්සේ ආවට පස්සේ ඔය ඉතාම හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඉතින් අපි දැක්කා කුහුඩු තරග වල ඔහොම පැච්චල පඩුව ලබා ගන්නවා. ඉතින් මට මේක හොඳ සයින් එකක්. අපි දන්නවා ලහිරු කුමාර කියන්නේ තව පොර පේස් එකකින් පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නේ ඔහුට 145 150 විතර ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ පේස් එක තියෙනක අපිට හොඳයි. එක්කම ලහිරු කුමාරගේ පොඩි පොඩි ඉෂුස් තිබ්බා. ඔහුගේ ලයින් ඇන් ලෙන්ත් එකේ ප්‍රශ්න තමයි ඔහුට තිබ්බේ. ඉතින් මේ ප්‍රශ්න ටික තදා ගන්න පුළුවන් නම් අපි දන්නවා චවින්ද වාස් තමයි පන්දු යවන්න උත්සාහ කරු. ඉතින් චවින්ද වාස් ලොකු දෙයක් කරලා තියෙනවා ස්පර්ශ සමීරත් එක්ක. නමුත් ඔහුට වැඩි කාලයක් හම්බුනේ නැහැ ලහිරු කුමාරත් එක්ක ට්‍රේන් වෙන්න. පොතල හෙකුවර ආවාදයකට ලක් වෙලා හිටිදී නැෂනල් ටීම් එකට ඔහු ආවට පස්සේ අපි දැක්ක ඔහු ලොකුට ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඉතින් මේ පොඩි දවසට අපි දැක්ක වාස් ගොඩක් දේවල් ඔහුට කරලා තියෙනවා. ඉතින් අපි හිතමු මේ පන්දු යවන්න දෙදෙනා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරලා අපිට කොටක් ලොකු දෙයක් අරන් එයි කියලා. අපි පන්දු යවන්න ගැන කතා කරත් ඒවා අනිදු වසරෙන් ඊට ලෝකයේ අංක දෙකේ T20 පන්දු යවන්න. ඉතින් මම හිතන්නේ හොඳ හොඳ අටෑක් එකක් අපිට ඉන්න මේ ටීම් එක ක්ලික් කරොත් ඒවා කරන්න පුළුවන් දේවල් බොහොමයි.